පුද්ගලෙක් ගවට යමනුෂයන්නේ. ප්‍රබල පුද්ගලෙක් ගවට කවදාවත් අමනුෂයන්ට ලංවෙන්න පුළුවන්කමක්නේ. යම් කෙනෙක් මානසික ප්‍රශ්නයක ඉඳලා එහෙමවාගේ තත්ත්වයක් ගැන නෙමෙයි සඳහන් කරන්නේ. දුර්වල වෙනවා කියලා සඳහන් කරන්නේ කුසල් නැතුව දුර්වල වෙන. කුසල් නෑ, සරණ නෑ. දැන් අපි වෙනත් කල්පනා කිරුවොත් මේ අපලවාගේ දේවල් පිළිබඳව, ඒ වාගේ දේවලුත් අපි සංසාරේ කරපු කර්මනේ. කරගත්ත කර්ම අපේ පින් අඩු වෙනකොට පව් අපි ගවට එන්න හදනවා. ඒ බලපෑම නිසා අපි කියනවා අපිට අපලයක් තියෙනවා. ඉතින් ඒකට මේ වාගේ දේවල් කරාම සනීප වෙයි කියලා බෝධි පූජා හැම තියාම ආයෙත් පින් පිරෙන නිසා ඒක අඩු වෙලා යනවා. එතකොට තිසරණ නෑ යම් කෙනෙක් ගාව, පන්සිල් නෑ යම් කෙනෙක් ගාව. ඒ පුද්ගලයා ගාවට නිරන්තරයෙන් අමනුෂ්‍යය එන්න ඉඩ තියෙනවා. අමනුෂ්‍යයන්ට ආවොත් ග්‍රහණය කරගන්න පුළුවන්. මේකට පිටකේ එක කතාවක් තියෙනවා මෙහෙම පැහැදිලි කළොත්. ඒක මිනිස්සෙකුගේ ඇඟට ගොඩ වෙලා ඉන්න අමනුෂ්‍යයෙක්. දැන් අපි මේ කතා කරන විදිහට අදත් මිනිස්සෙන්ගේ ඇඟේ අමනුෂ්‍යයෝ ඉන්නවනේ. නමුත් ඇඟ පුදුම බරයි. තලලවාගේ පොඩි කරලා වගේ, යකඩ රෙද්දක් පොරෝලා වගේ ඇඟ දරාගන්න බෑ මේ අමනුෂ්‍යයා නිසා. නමුත් මෙතන මේ සඳහන් කරන මිනිස්සයාට අමනුෂ්‍යයා පේනවා. තමන්ගේ කරේ නැගලා ඉන්න අමනුෂ්‍යයා පේනවා. ඉතින් පුදුම පීඩාවක් විඳිනවා. නමුත් අමනුෂ්‍යයා බහින්නේ නැහැ. මේ මිනිස්සයා යනවා තමන්ගේ මිත්‍රයෙකුගේ ගෙදර. ගෙදර යන්නේ මිත්‍රයාගේ ගෙදර ගේට්ටුව ගාවට යනකොටම මේ මිනිස්සයා සැහැල්ලු වෙනවා. මොකද කියලා බලහම අමනුෂ්‍යයා බැහැලා. මෙයා යනවා ගෙදර. ගිහිල්ලා අර මිනිස්සත් එක්ක කතා බහ කරලා ඒ කටයුතු ඉවර වෙලා ආපහු තමන්ගේ ගෙදර යන්න පිටත් වෙනවා. ගේට්ටුව ගාවට එනකොටම අමනුෂ්‍යයා ආයෙත් ඇඟට නැගිනවා. ආන් ඒ වෙලාවේ අර මිනිස්සයා අහනවා, "උඹ මොකද මගෙත් එක්ක අර ගෙදර යන්න ආවේ නැතනම් බැසෙයි" කියලා. එතකොට කියනවා, "එහෙ යන්න බෑ මට." "ඇයි එහෙ යන්න බැරි?" "ඒ ගෙදර ඉන්න කට්ටිය තෙරුවන් සරණ ගියපු කට්ටිය. මට එහෙ යන්න බෑ. ඒ හින්දා මම බැස්සා." "එහෙනම් තෙරුවන් සරණ ගියපු කට්ටිය ගාවට උඹට යන්න බෑද?" අමනුෂ්‍යයා කියනවා, "බෑ, ඒගොල්ලන්ගේ ඇඟට මට යන්න බෑ." ඊට පස්සේ මේ මිනිස්සයා තෙරුවන් සරණ යනවා. අමනුෂ්‍යයා බැහැ යනවා. දැන් තෙරුවන් සරණ ගිය කෙනෙක් ගාවට අමනුෂ්‍යයන්ට ළඟා වෙන්න පුළුවන් කමක් නැහැ. මේ කාරණාව විශේෂයෙන් තව කෙනෙක් හොයනවා නම් තියෙන තැනක් මම මේ අවස්ථාවේ සඳහන් කරනවා. ඒක දීර්ඝව විස්තර කරන්න වෙන නිසා පිටකේ සඳහන් කරනවා සංයුක්ත නිකායේ පළමුවෙනි පොතේ 370 වෙනි පිටුව. සංයුක්ත නිකායේ පළමුවෙනි පොතේ 370 වෙනි පිටුවේ තියෙනවා ශානු සූත්‍රය කියලා සූත්‍රයක්. අන් එතන මේ අමනුෂ්‍යෙක් මිනිස්සෙකු සමග ග්‍රහණය ඇති කරගන්න හැටි, මිදෙන හැටි, මිදෙන්න කරගන්න ඕනේ දේවල් පිළිබඳව කරුණු ගොඩක් මේ ශානු සූත්‍රයෙන් පැහැදිලි කරනවා.